සැලැස්මක් කිසි දල නෙමෙයි අපිට හොඳ සැලැස්මක් තිබෙනවා බුද්ධික අපි හොඳ සැලැස්මකට අනුව තමයි සෑම ක්‍රියාවලියක් කරන්නේ ඒත් එක්ක පුතුමාගේ තවත් වචනයක් කියවුණා මේ සාමූහික තීරණයක් ඕ තීරණය ගනිද්දී විවිධ නිර්දේශයන් පැමිණෙනවා ඉතින් මේ නිර්දේශ පැමිණියන් පස්සේ මේ සියලුම නිර්දේශ අපි ගාමිණී මැදිස්ථානයේ කතා කරලා අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ මේක සාකච්ඡාවට භාජනය කළා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ තීරණ ගනු ලබන්නේ අග්‍රාමාත්‍යතුමත් ඉන්න අවස්ථාවක් තිබෙනවා එතකොට මේ තීරණ ගත්ති රජයේ විසින් මේක බොහොම සැලසුම් සහගතව ගනු ලබන්නේ මේක මේ එහාට මෙහාට ආවට ගියාට කවුරුත් එක්කෙනෙක් කියන පළියට කරන දේවල් නෙමෙයි ඉතින් ඒකින්ද ඒක පළවෙනි තේරුම් ගන්න ඕනේ විද්‍යාත්මකව මේ විශේෂඥවරුන් කියන කතාව තේරුම් අරගෙන දැන් ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තියෙන දක්ෂ විශ්ලේෂණය කිරීම කරන කණ්ඩායමක්. එහි ඉන්නේ විශේෂ විශේෂඥවරුන් තියෙනවා ඒකේ. ඒ දක්ෂ විශ්ලේෂණය කරමින් දැනට තිබෙන අපිට කියන්නේ පැටර්න් එක කියලා. මේ යන තත්ත්වය ඒවත් ඒ ගැනත් හිතලා කරුණු කාරණා ඒවත් එක්ක අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙන ඒ නිර්දේශ අනුව තමයි ඒ තීරණ ගන්න ලබන්නේ. ඔබතුමා කිව්වාගේ වහන් නැත්තේයි කියලා මේ කතා කරන කිව් අවස්ථාව තිබ්බා. ඉතින් ඒක අවශ්‍ය සුදුසු අවස්ථාවේදී වහලා නිකන් ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කරන්න පුළුවන් උපරිම කරුණු ලැබුවා. නමුත් මේකේ අර විශේෂඥවරුන්ගෙන් කරපු ඒ ඉල්ලීම් ඉල්ලීම් අනුව ඒ අවස්ථාවේදී ඔව් මේක සුදුසුම ක්‍රියාමාර්ගය මේක කියලා මේ තීරණය ගන්න ලැබුවා. ඔබතුමා අහුවා ඍජු අවසන් වශයෙන් ඔව් දැනට තිබෙන තත්ත්වය අනුව අතිගරු ජනාධිපතිතුමා මේ දිනේ පැවසුවා මේ පිළිබඳව 14 වෙනිදා දක්වා තමයි අපි මේ දීර්ඝ ක්‍රීම් කරනු ලැබේ 14 වෙනිදා උදෑසන 4ට විවෘත කිරීමට තමයි දැනට මේ අද අපි කතා කරන මොහොත තියෙන තත්ත්වෙදී තිබෙන්නේ. ඉතින් ඉදිරියේදීත් අපි මේ පිළිබඳව විශ්ලේෂණය කරන සාකච්ඡා තිබෙනවා. එහිදී ඕන වෙලාවක බරපතල තත්ත්වයක් ඇතිවලා තිබ්බොත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට අපි දකින ආකාරයට 14 ද උදෑසන 4ට අනිවාර්යයෙන්ම විවෘත කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තිබෙන්නේ. ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කර නොමැති නම් අපගේ චැනලය subscribe කර ගැනීමෙන් මේ වෙනිම පුවත් ඔබට දැනගත හැකියි.